ආයුබෝවන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිතුන ලග්නයට හිමි පලාපල විස්තරයයි ඔබතුමා අද කතා කරන්න යන්නේ කවද සිදුවෙන ගුරුමාරුවක් පිළිබඳවද ඔව් මේක සිද්ධ වෙන්නේ 2023 අප්‍රේල් මාසේ 22 වෙනිදා 5:15 ට ගුරු මේෂයට ගමන් කිරීමට අදාළ පලාපල විස්තරය එවගේම විරාජිත් බණ්ඩාර මහත්මයා දැන් අපිට කේන්දරයක් බලා ගන්න. එහෙමත් නැත්නම් වාස්තු කටයුත්තක් සිදු කර ගන්න. කොහොමද සේවය ලබා ගන්නේ? හැම ලග්න හිමියකට මේ පලාපලද ලබා ගන්න. ඇත්තටම ඒක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. මොකද හැම ලග්න හිමියෙක්ටම මේ පලාපල ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මම කියන්නම්. දැන් ඉස්සලම ප්‍රශ්නට අපි යොමු වුණොත් එහෙම ඔබට ජන්ම පත්‍රය කියන්නේ කේන්දරයක් බලා ගන්න ඕනි නම් ඔබට පුළුවන් tire දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්නට මට කේන්දරය බලා ගන්න ඕනි කියන මැසේජ් එක එහෙම නැත්නම් මේ පණිවිඩයත් එක්ක ඊට අමතරව නිවාසය පරීක්ෂා කරගන්නට ඕන මට වාස්තු බලා ගන්නට ඕනි කේන්දර පරීක්ෂා කරගන්නට ඕනි වගේ මැසේජ් එකක් tire දිස්සෙන WhatsApp අංකයට යොමු කිරීමෙන් ඔබට ගෙදර ඉඳන්ම කොහෙටවත් ඇවිදින්නේ නැතුව ගෙදර ඉඳන්ම මේ කටයුතු බොහොම පහසුවෙන් කරගන්න අපි පහසුකම් සලසලා තියෙනවා. ඉතින් අර ඊළඟට අහපු ප්‍රශ්නය ගැන කිව්වොත් එහෙනම් මේක ඇත්තටම බලපාන්නේ විවිධාකාරයෙන්. ඒ කියන්නේ දැන් ඔබගේ ජන්ම පත්‍රයේ තියෙන ඔබගේ අතේනේ. දැන් ඒක අපි හිතමුකෝ වෙන කෙනෙක් ඉපදිච්ච වෙලාවක තියෙන ග්‍රහ බල වෙනස්. උප්පත්තියෙන් පිටන ග්‍රහ බලම එකිනෙකාගේ වෙනස්. ඉතින් ඒ නිසා තමන්ට ලග්නයක් ලැබුණු පමණින් මේ ග්‍රහයන්ගේ බලපෑම සර්ව සම වෙන්නේ නැහැ එකිනෙකාට. අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්, සංශෝධනය වෙන්නත් පුළුවන්. දැන් අපි මේ ගැන බැලුවොත් එහෙම මේ තියෙන තත්වේදී ගුරුගේ දශාවක් ලැබලා තියෙනවා. එහෙම නැත්නම් අතුරු දශාවක් ලැබලා තියෙනවා. එහෙම නැත්නම් විදසා කියලා කියනවා එක කියන කාල සීමා. මේ වගේ කාල සීමාවක් නැති වෙන මේකේ තියෙන බලපෑම ඉතාම අවමයි. එතකොට එහෙම බලපෑම ඉතාම අවම වුණාට පස්සේ ඔබ ඒව ඉතාම සිහි බුද්ධියෙන් යුතුව තේරුම් බේරුම් කරගන්නට ඕනි. ඉතින් මේ ලග්න පලාපලය හදද්දී අපි තත්කාලය කියලා එකක් බලනවා. තත්කාලය කියලා කියන්නේ මේ අවස්ථාවේ පිටම සුවිශේෂී ග්‍රහ පීඨීම මොන වගේද කියන කාරණා. ඒකෝර පෙන්නනවා ලග්නේ මීන විදියට, හෝරාව සිංහ විදියට, පෙරකාණිය වෘශ්චික විදියට, සප්තාංශික කුම්භ විදියට, නවාංශික කුම්භ විදියට, ද්වාදශාංශික ධනු විදියට, ත්‍රිංශාංශික වෘෂභ විදියට මේ ආදී විදියට මේ ජ්‍යොතිෂය කියවීමක් තියෙනවා. ඊට අමතරව මේ තත්කාලයේදී මේ ග්‍රහයන්ගේ ග්‍රහ බලයන් තියෙනවා. ඒව බැලුවොත් එහෙම මේ සුවිශේෂිතා යහපත් ඵල පිරිනමන ස්වභාවයේ ග්‍රහයන්ුත් ඉන්නවා. එතකොට ඒ ග්‍රහයන් මොකද කරන්නේ? අපිට දෙන හොඳ ඵල ඉතාමත්ම හොඳින් ලබා දෙන උත්සුක වෙනවා. කවුද මේ ග්‍රහයෝ කියලා අපි බැලුවොත් එහෙම රවි හා චන්ද්‍රයා උච්චව ඉන්නේ මේ තත්කාල කේන්දරේ. ඉතින් ඒ නිසා ඒ සුභ ඵල ඔබට ලබා දෙන්නට හිමිකම පාන්නට ඔබට හැකියාව තියෙනවා ඒ ග්‍රහයන්ගේ තියෙන බලපෑමත් එක්ක. ඊට අමතරව මේ සිකුරු සුශේෂ්ඨ බලයෙන් ඉන්නේ. විවාහ කාරකයා කියනවා නේද? එතකොට ඒ වගේ තියෙන බලයන් තියෙන මේ සිකුරු සුශේෂ්ඨගතව ඉන්නේ ගහලෝ මනාලිය කියලා කියනවා. එතකොට මේ ශනි මූල ත්‍රිකෝණ බලයෙන් ඉන්නේ. ඉතාමත්ම යහපත් ඵල දෙන ස්වභාවයක් තියෙන ඉතින් ඒ ග්‍රහ පිහිටීම එක්ක ඉතින් ඒ පිහිටීම එක්ක තමයි ඔබට මේ පලාපල විස්තරය සැකසෙන්නේ. ඊට අමතරව දැන් මේ ගුරු ග්‍රහය අර තිබ්බනේ යම් කිසි තත්ත්වයක් දැන් අපි මේ කතාවේ මාරුවක් ගන්න. එතකොට මාරු වෙනවා නම් ග්‍රහය ඉන්න තැනක් තියෙනවනේ ආය ආපු තැනක් තියෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මේ ග්‍රහය එන තැන කොහොමද කියන කාරණේත් අපි පැහැදිලිව දැන කියා ගන්නට ඕනේ. මේ පලාපල විස්තරය සකස් කරද්දී සහ පලාපල විස්තරයට පලාපල කොයි ආකාරයෙන් බලපානවද කියලා එකතු කරද්දී ඒ නිසා ඒ ගැනත් අපි පොඩි අවබෝධයක් ගමු. ගුරු මීනේ සුවිශේෂව රේවතී නැකතේ හතරවන පාදේ අවස්ථාව කියලා තියෙනවා. ඒක සභා අවස්ථාව කියලා තමයි පෙන්වු කරන්නේ. එතකොට අධිපති හා උපාධිපති කියන ග්‍රහයෝ ඉන්නවා. ඒක පෙන්වු කරන බුධ විදිහට. එතකොට පත් වෙන්නේ ගුරු මේෂයට. මිත්‍රව අස්විද කියලා නැකතක් තියෙනවා. ඒකේ පළවෙනි පාදයට ගමන අවස්ථාවට ඒත් එකම අධිපති හා උපාධිපති බවට පත් වෙන්නේ කේතු කියන ග්‍රහය. ඉතින් මේ ආකාරයට පිහිටීම මේ ආකාරයේ ස්වභාවයක් තමයි ඔන්න මේ ගුරුගේ ඇති වෙන්නේ. ඉතින් මේ ස්වභාවයත් එක්ක තමයි මේ පලාපල සකස් කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය, ලග්නය කියන කරුණු කාරණා ටික tire දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කළොත් ඔබට පුළුවන් ඔබටම අනන්‍ය වෙන, ඔබටම ගැලපෙන පලාපල විස්තරය කොයි ආකාරයෙන් බලපෑමක් තියෙනවද, එහෙම නැත්නම් මේ පලාපල විස්තරේ අඩුව කොයි ආකාරයටද වෙන්නේ, වැඩිය කොයි ආකාරයටද වෙන්නේ, ඔබට බලපෑම කොයි ආකාරය දෙයක් වෙලා සිද්ධ වෙලා එහෙම නැත්නම් යහපත් ආකාරයට සිද්ධ වෙනවා. දැන් අපි කියන පලාපල විස්තරයේ අයහපත් ඵල යහපත් කරන්න තරම් ඔබගේ
ජන්ම පත්‍රයේ තියෙන බලපෑම ඉතාම යහපත් වෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ඔබගේ ජන්ම පත්‍රයේ ලියවලා තියෙනවද කියන කාරණා කාරණා ටික පැහැදිලිව ඔබට දැන කියා ගන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි එසේනම් මතක් කරන්න ඕනේ ඔබට අවශ්‍ය නිවේදන කටයුත්තක් නැත්නම් නැත්නම් වැඩසටහන් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා නම් පහත මාගේ දුරකථන අංකයට අමතන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ ගුරු මාරුවත් එක්ක මිතුන ලග්නයේ විවාහ අපේක්ෂිතයන්ට ඕන මේ ගුරු මාරුවත් එක්ක ලැබෙන අයහපත් ප්‍රතිඵල එහෙම නැත්නම් යහපත් ප්‍රතිඵල කොහොමද කියලා අපි දැනගමු ඔබතුමාගේ. ඔව් ඇත්තටම අපේ මිතුන ලග්නයේ මෙයට කියන්නට තියෙන්නේ ඔන්න විවාහ අපේක්ෂිතයන් අනපේක්ෂිත අනතුරු හෝ මානසික පීඩාවලට ලක්වන තත්ත්වයක් ලක්වන කාලයක් විදිහට තමයි කියන්නට තියෙන්නේ. ඒ නිසා ඔන්න විවාහයෙන් ඔබ අපේක්ෂාවන් බලාපොරොත්තුෙන් තල්ලාගෙන සිටින කෙනෙක් නම් මෙන්න මේ ඔබට ලැබීමට નિયમિત මේ අනතුරු ආදී දේවල් වලින් වැඩි ප්‍රවේශමක් ඇති කරගත යුතුම කාලයක් විදිහට කියන්නට ඕන. ඊට අමතරව ඔබට දැනෙනවා මනසට යම් යම් පීඩාත්මක තත්ත්වයන් ඒවා දරා ගන්නට අවශ්‍ය ශක්තිය මනස ශක්තිමත් කරගෙන කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. රැකියා ස්ථානයේ ආශ්‍රිතව විවාහ අපේක්ෂිතයන් ඔබට විවාහයට කැමති පාර්ශවයන් හමු වෙන ස්වභාවයක් තමයි ඔන්න පෙන්නුම් කරන්නේ මේ සුවිශේෂී තත්ත්වයත් එක්ක. ඉතින් ඒ අවස්ථාවට ඔබ නිසි පරිදි කළමනාකරණය කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ වගේ තවත් වීඩියෝ නරඹන්න recording.lk YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. දැන් ඔබතුමා කියනකො දැන් අපි බලන් ඉන්න ද විවාහ අපේක්ෂිතයන් ඉතින් එයාලට මොකද්ද එකතු කරන ප්‍රාර්ථනාව? ඔව් අපේ ආදරණීය විවාහ අපේක්ෂිතයන්ට තමන්ගේ ඒ බලාපොරොත්තු වෙන විවාහය ඒ කටයුතු ටික සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකව ඉෂ්ට සිද්ධ කරන්න අපි සුභාශිංසනය කරනවා. ඒත් එක්කම ඔයාලගේ ජීවිතවලට ආලෝකයක් වෙන ආකාරයට ඒ සියලුම නැකත් ආදී කටයුතු බොහොම අලංකාර ආකාරයෙන් කරන්න බොහොම හොඳම සුබ වේලාවම ඔබට ලැබෙන්නට ඔබගේ ජීවිත ආලෝකමත් වෙන තැනට ඒ විවාහයේ කටයුතු දුර දිග ගිහිල්ලා ඒ සියලුම බලාපොරොත්තු ඔබ අපේක්ෂිත ආකාරයටම ඉෂ්ට සිද්ධ කරගන්නට බොහොම ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම දැන් විවාහයක් නැතුව ඉන්නවා නම් කෙරේ. ඉතින් ඒ කෙනාටත් බොහොම හොඳ සහකරුවන් එහෙම නැත්නම් සහකාරියන් ලැබිලා ඔයාලගේ ඒ සියලුම අනාගත බලාපොරොත්තු වලට යන්නට මාවත නිර්මාණය කරගන්නට හොඳ අත්විවරම හොඳ අඩිතාලම මේ ග්‍රහ පිහිටීමත් එක්ක ඔබට ලැබිලා ඒ සියලුම ඔබ බලාපොරොත්තු වෙන ඥාති හිත මිත්‍රාදීන්ගේ ඒ සියලු සතුට මැද ඒ සියලු දේ කොහොම ජයශ්‍රීයෙන් යුතුව සමරන්නටත් ඔබට වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්නට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ ප්‍රාර්ථනාවත් එක්ක ඔයාලගේ ඒ ජීවිත කොහොම ලස්සන වෙන තැනට කොහොම අලංකාර වෙන තැනට ඔබගේ ඒ විවාහයේ කටයුතු ටිකත් ලස්සනටම කරගන්නට ඔබට අපි සුභාශිංසනය එකතු කරනවා. මම හිතන්නේ වටිනාකමක් අනිවාර්යෙන් එකතු කරන්න එකතු වුණා ඔබේ ජීවිතයට විවාහ අපේක්ෂාවෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම වටිනාකමක් එකතු කරන්න. එසේනම් අද අපි මේ වීඩියෝවෙන් සමුගෙන යනවා අපේ වැඩසටහනට පැමිණි විරාජිත් බණ්ඩාර මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අයිබෝවන්.